නාඩගම් කාරයෝ කතාවේ ඉදිරියට වෙන තවත් සිදුවීමක් හෙළි කරන්න තමයි අද මම සූදානම් වෙන්නේ. දැන් සරාලා ඉන්නේ අසරණ වෙලා. එකතු කරගත පොල්ලලි ටික විකුණ ගන්න විදියක් නැහැ. පොල්ලලි ලොරිය සරාලාගේ පොල්ලලි ගන්න එන්නේ නැහැ. මේ අතර පාටලීගේ මනමාලයා පාටලීගේ තීරණය බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒත් පාටලී අකමැති නිසා කුසුමලතා තීරණය දන්වන වැඩේ කල් දානවා. දොස්තර මනමාලයට මාස්ටර්ව සම්බන්ධ කරගන්න ක්‍රමයක් නැති නිසා ඔහු ආයෙම ගමට එනවා. එතකොට මනමාලයා දැනගන්නවා පාටලී කැමති නැහැ කියලා. මනමාලයා මේ ගැන දැනගත්තම ආයෙම යන්න යනවා. මේ ගමනේදී ඔහුට සරාව මුණ ගැහෙනවා. එදා උන සිද්ධිය සම්බන්ධයෙන් සරා ඔහුගෙන් සමාව ගන්නවා. අන්තිමේදී සරා මනමාලයාගේ මාර්ගෙන් දැනගන්නවා පාටලී මේ විවාහයට අකමැති වුණා කියලා. මේක සරාට ගොඩක් සතුටුදායක පුවතක්. සරාගේ ඒ සතුට දෙගුණ තෙගුණ කරමින් පොල්ලලි ලොරියත් සරාට ආයේ මුණ ගැහෙනවා. පොල්ලලි එකතු කරන කෙනා කියනවා පොල්ලලි ගන්න ආවේ නැති ඇත්තම හේතුව. බින්දුගේ දැන් තත්ත්වය දැනගන්න ලොරිය අය සරාලගේ පොල්ලලි ආයෙම මිලදී ගන්න පටන් ගන්නවා. ඉතින් නාඩගම්කාරයෝ ඉදිරියට වෙන මේ සිදුවීම් ගැන ඔයාලගේ අදහස් අපිට කියන්න. මේ වගේ වීඩියෝස් දිනපතා නරඹන්න SL Noise අපිව මේ දැන්ම subscribe කරන්න.